මේ ජනාධිපතිවරණයෙන් පස්සේ වර්තමාන ජනාධිපතිවරයා පැවති පාර්ලිමේන්තුව විසිරුව හැරලා නැවත සැරයක් පාර්ලිමේන්තු මැතිවරණයකට දින දීලා තියෙනවා. අපි දන්නවා නොවැම්බර් 14 වෙනිදා වෙද්දී පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනවා. ඉතින් මේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වද්දී අපි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ විදියට එකතු වෙලා ඒකරාශි වෙලා එළබෙන මැතිවරණයේදී තැපැල් පෙට්ටිය ලාංඡනයෙන් තරඟ කරන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. අපි දිස්ත්‍රික්ක 22 තරඟ කරන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. මොකද පහුගිය ජනාධිපතිවරණයේදී අපි පක්ෂයක් විදියට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය අපි මේ සියලු පක්ෂ 27 ඒකරාශි කළා. අපි පහුගිය ජනාධිපතිවරණයේදී එවකට විපක්ෂ නායකවරයා ඇවිච්ච සජිත් ප්‍රේමදාස මහත්තයාට තමයි අපි සහයෝගය දැක්වුවේ. හැබැයි අපි මේ මොහොතේ ඒ කඳවුරෙන් ඉවත් වෙලා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ විදියට තැපැල් පෙට්ටිය ලාංඡනයෙන් අපි තරඟ කරන්න සියලු කටයුතු සූදානම් කරලා තිනවා. අපිත් එක්ක පහුගිය කාලේ ඒ ජනාධිපතිවරණයේදී විපක්ෂ නායකවරයා වෙච්ච සජිත් ප්‍රේමදාසට සහයෝගය දක්වපු සියලු පක්ෂ, සියලු සිවිල් ක්‍රියාකාරිකයින්, සිවිල් සංවිධාන මේ සියලු දෙනාම මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමග ඒකරාශි වෙලා එළබෙන මැතිවරණයේ තරඟ කරන්න සියලු දෙනා සූදානමින් ඉන්නේ. ශක්තිමත් විදියට අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ දැවැන්තම බලවේගය නිර්මාණය කරන්න. ඒ නිර්මාණය කරන්න කටයුතු මේ වෙද්දී සූදානම් කරලා තිනවා. අපේ පළමු ප්‍රචාරක කටයුතු මේ වෙද්දී රට පුරාම ආරම්භ කරලා තිනවා. එළබෙන 8 අපි අපේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මැතිවරණ එළි දැක්වීම අපි කොළඹදී සිදු කරන්න සියලු කටයුතු සූදානම් කරලා තිනවා. ඒ නිසා මේ රටේ මහජනතාවට සියලු දෙනාටම ආරාධනා කරනවා. මොකද අපි දන්නවා මේ වෙද්දී මේ රටේ මේ සිවිල් ක්‍රියාකාරිකයන්ට, වෘත්තිවේදීන්ට, කලාකරුවන්ට මේ කිසිම කෙනෙකුට මේ ප්‍රධාන ධාරාව තුළ ඒගොල්ලන්ගේ නියෝජනයක් කරන්න කටයුතු සූදානම් කරලා නැහැ. තවමත් මේ ප්‍රධාන පක්ෂ දෙක තුනම තවමත් මේගොල්ලෝ අපේක්ෂකයෝ දාන්නේ ඒගොල්ලන්ට ගැතිකම් කරපු හෙංචයියෝ. ඒගොල්ලන්ගේ පෞල් දේශපාලනේ තමයි තවමත් ඉන්නේ. තවමත් තාත්තගෙන් පුතාට, තාත්තගෙන් දුවට නාම යෝජනා දෙන දේශපාලන ක්‍රමයක් තමයි මේ ප්‍රධාන ධාරාවේ තුල තියෙන්නේ. ඉතින් මේකෙන් අපි එළියට ඇවිල්ලා මේ සියලු දෙනා ඒකරාශි කළා. අපි අපේ සන්ධානය ගොඩනගලා තිනවා. මොකද මේ රටේ අපි දන්නවා බරපතලම කාරණාවක් සිද්ධ වෙලා තිනවා. අපි දන්නවා මේ රටේ මේ ලිබරල් ආර්ථික ක්‍රමවේදය, මේකට නායකත්වය දුන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා වේවා, රනිල් වික්‍රමසිංහ මහත්මයා, මේ ලිබරල් ආර්ථික ක්‍රමවේදය කියන එක සම්පූර්ණයෙන්ම අද ඒගොල්ලෝ අවභාවිතා කළා. මේක මිනිස්සු අතර සම්පූර්ණයෙන්ම මිනිස්සු අතර අප්‍රසාදයට ලක් කරලා තිනවා. ඉතින් අපි සියලු දෙනා මේක රාසි වෙලා අපි යෝජනා කරගත්තා මෙන්න මේ ලිබරල් ආර්ථික කඳවුරට නායකත්වය දෙන සන්ධානයක් නිර්මාණය කරන්න මේ රටේ සිටින සියලුම වෘත්තිවේදීන්, සිවිල් ක්‍රියාකාරිකයන්, කලාකරුවන් මේ සියලු දෙනාම ඒකරාශි වෙලා මෙන්න මේ ආර්ථික ක්‍රමයේ අරගෙන යන්න අපි වැඩපිළිවෙලක් සකස් කරලා තිනවා. මොකද අපි දන්නවා මේ ලිබරල් ආර්ථික ක්‍රමය අද මේ පත් වෙලා හිටපු ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, සජිත් ප්‍රේමදාස ජනාධිපති විපක්ෂ නායකවරයා මේ කඳවුරේ සියලුම දෙනාම මේ ලිබරල් කන්සෙප්ට් එක, මේ ලිබරල් දැක්ම සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙන්නේ. හරිද? මේක සම්පූර්ණයෙන්ම අද ඒ කඳවුරවල අද හොරුන්ගෙන්, මංකොල්ලකාරයන්ගෙන්, දූෂිතයන්ගෙන් පිරි ස්ථානවල තමයි තවමත් ඒගොල්ලෝ නාම යෝජනා දීලා තින්නේ. තවමත් ඒ කඳවුරවල ඉන්නේ චෝදනා තියෙන පිරිස්. අද අපි දැක්කා ඒ පිරිස් ඇවිල්ලා කිනා ඒ දූෂිතයන්ට, ඒ මංකොල්ලකාරයන්ට, ඒ ත්‍රාඩයන්ට නාම යෝජනා දෙන්නේ නැහැ කියලා. ඉතින් අපි දන්නවා බොහොම වගකීමෙන් කියන්නේ ඒ කඳවුරවල තවමත් තිටින්නේ පිරිස්. ඉතින් අපිට සිද්ධ වෙලා තියෙනවා, අපි දන්නවා මේ වෙද්දි රටේ පාලන බලය අරන් තින්නේ ඒ දූෂිතයන්ගෙන්, ඒ මංගොල්ලකාරයගෙන් තොර කණ්ඩායමක් තමයි රටේ පාලන බලය අරගෙන තින්නේ. ඉතින් අපි වර්තමාන ජනාධිපතිවරයා මේ අරන් යන ක්‍රමවේදයට එතකොට ඒගොල්ලන්ට සහයෝගය දක්වන්න මේ රටේ මේ පාර්ලිමේන්තුව තුර අපිට මේ පාර්ලිමේන්තුවේ රිමෝට් කන්ට්‍රෝල් එක ගන්න තමයි අපි මේ සන්ධානය හදලා මේ රටේ මිනිසුන්ට ඒ තියෙන අයිතීන් ආරක්ෂා කරලා දෙන්න, මිනිසුන්ගේ අයිතීන් අපිට ආරක්ෂා කරගෙන ඒගොල්ලන්ට ඒ අවශ්‍ය දේවල් ලබා ගන්න අපි අපේ මේ සන්ධානය හදලා මේක හරහා අපි බලාපොරොත්තු වෙනවා දිස්ත්‍රික්ක 22 ශක්තිමත් නායකවරු දිස්ත්‍රික්ක 22 පත් කළා, ශක්තිමත් නායකයෝ ඒ ආසනවලට පත් කළා. එළබෙන පාර්ලිමේන්තුවේදී විශාල පිරිසක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න මේ සන්ධානය හරහා අපි සියලු කටයුතු සූදානම් කරලා තිනවා. ඒ නිසා අපි මේ රටේ ඉන්න මහජනතාවට, මේ රටේ ඉන්න වෘත්තිවේදීන්ට, මේ රටේ ඉන්න සිවිල් ක්‍රියාකාරිකයන් සියලු දෙනාටම අපි ගෞරවයෙන් ආරාධනා කරලා තිනවා
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයත් සමග ඒක රාසි වෙලා මෙන්න මේ කටයුත්තට දායක වෙන්න කියනක මොකද ඉතාමත් පිරිසිදු කණ්ඩායමක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයත් සමග ඒක රාසි වෙලා ඉන්නේ. මේ රටේ ඉන්න සියලු දෙනාටම නැවත සැරයක් ආරාධනා කරනවා එන්න අපිත් එක්ක එකතු වෙලා අපේ රට අපි හෙට දවසේ හොඳ තැනකට අරන් යන්න අපි සියලු දෙනාම අපි අපේ වගකීම ඉෂ්ට කරමු. ඒ වගකීම ඉෂ්ටකරන්ඩ අපිට කිසිසේත්ම ඔය ප්‍රධාන කඳවුරත් එක්ක කරන්න බැරි නිසා තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නිර්මාණය කරේ. ඒ නිර්මාණය කරලා එළඹෙන අටවෙනිදා අපි කොළඹදී මේක එළිදැක්වීම සිද්ධ කරනවා. එතනින් පස්සේ අපි අපේ මැතිවරණ ව්‍යාපාරය මේ රටේ ගමක් නෑර කොට්ටාසයක් නෑර ග්‍රාමසේවක කොට්ටාස සෑම තැනකම අපි අපේ ප්‍රචාරණ කටයුතු අරන්ගෙනවා. මේ වෙද්දී ඒ කටයුත්ත කරන්න අපි සමග සියලු දෙනා ඒක රාසි වෙලා ඉන්නවා. ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් අපිත් එක්ක ඉන්න පිරිස් කවුද කියන. මොකද අපි සම්පූර්ණයෙන්ම මේ සන්ධානයේ වටා ඒක රාසි කරගෙන තින්නේ දූෂිතයන් මංකොල්ලකාරයකින් තොර ඉතාමත් පිරිසිදු නායකයෝ අපි ඒක රාසි කරගෙන ඉන්නේ. මොකද මේ සන්ධානය ඇතුළේ ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් ඉතිරි ඉදිදී ඒගොල්ලෝ ඔබ ඉස්සරහට එද්දි මේ ඉන්න සියලු පිරිස මේ රටේ තිබිච්ච දූෂණයට ඒ මංකොල්ල කෑම් වලට මේ රටේ තියෙන ප්‍රශ්න වලට එළියට බහලා පාරේ වීදි සටන් කරපු බොහෝ පිරිසක් අපිත් එක්ක ඒක රාසි වෙලා ඉන්නවා. මොකද ඒ සියලු දෙනාම එළියට බහලා සටන් කරේ මේ රටේ මහජනතාව වෙනුවෙන්. හැබැයි ඒ සටන් කරපු පිරිස වලට ඒ ප්‍රධාන පක්ෂ වල ඉඩක් නැහැ. ඒ නිසා තමයි අපි මේ සන්ධානය නිර්මාණය කරලා මේ රට නිවැරදි තැනකට අරන් යන්න පාරට වැහැලා එළියට කෑ ගහපු මේ සිවිල් ක්‍රියාකාරිකයින් ඇතුළු සියලු දෙනා ඒකරාශි කරගෙන මේ ශක්තිමත් ගමන අරන් යන්න අපි කටයුතු සූදානම් කරලා තින්නේ. ඒ නිසා මේ රටේ මහජනතාවට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ අපි සමග ඒකරාශි වෙලා මේ රට හොඳ තැනකට අරන් යන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ජයග්‍රහණය කරන්න ඒකරාශි වෙන්න කියන එක. මොකද අපේ ලාංඡනයේ තැපැල් පෙට්ටිය අපි බලාපොරොත්තු වෙනවා මේ තැපැල් පෙට්ටියට මේ රටේ ඉන්න මිනිසුන්ගේ ඒ ප්‍රශ්න ටික තැපැල් පෙට්ටියට ගොනු කරගෙන ඒ ප්‍රශ්න ටික වර්තමාන ජනාධිපතිවරයා හරහා මේ රට හොඳ දවසකට අරන් යන්න ඒගොල්ලන්ට බල කරන්න පුළුවන් කණ්ඩායමක් නිර්මාණය කරන්න. මොකද ඔය ඉන්න ප්‍රධාන කණ්ඩායමේ ප්‍රධාන ධාරාවේ කිසිම කෙනෙකුට ආණ්ඩුවට විරුද්ධ බලපෑම් සිද්ධ කරන්න බෑ. මොකද අපි දන්නවා බොහොම පැහැදිලිවම ඔය ප්‍රධාන ධාරාව තුළ දූෂිතයෝ මංකොල්ලකාරයෝ ඉන්නවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ රට තුළ ඒ වල් පැල ටික ගලවලා අලුතින් මල් පැල ටිකක් හිටවන්න මේ රටේ මහජනතාව ඒකරාශි වෙයි කියලා. ඒ නිසා අපි නැවත සැරයක් ආණ්ඩුවට ඉල්ලීමක් කරනවා ජනාධිපතිවරයාට ඉල්ලීමක් කරනවා මේ මොහොතේ ඔබතුමා බලයට එන්න කලින් ඔබතුමා වේදිකාවක් ගන්න කිව්වනේ. ඔබතුමාට බලය ලැබිච්ච පළමිනි මොහොතේම මේ රටේ ඉන්න දූෂිතයෝ මංකොල්ලකාරයන් වංචාකාරයන් සියලු දෙනාට මේ රේව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා අපි එතුමාගෙට කාරුණිකව අවධානය යොමු කරනවා. මේ මැතිවරණයට කලින් ඔය කියන දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න වැඩ කටයුතු ආරම්භ කරන්න. එහෙම නොවුනොත් ඒ දූෂිතයෝ ඔය ප්‍රධාන ධාරාව තුළ නාම යෝජනා අරගෙන නැවත සැරයක් පාර්ලිමේන්තුවට එන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි කියන්නේ මේක මෙතනින් නවත්තන්න අපි ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වෙනවා මේ දූෂිතයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. මොකද එතුමා වේදිකාවක් ගානේ එතුමාලගේ ඒ ව්‍යාපාරයේ ප්‍රධානම මාර්තුකාව වුණේ මේ දූෂිතයන්ට දඩුවම් කරන එක, දූෂිතයන් අත්අඩංගුවට ගන්න එක. අපි දැක්කා මේ මෑත කාලේ සිද්ධ වෙච්ච ඉතාමත් කුප්පකට ගණුදුනුවක් එච්ච අර VFS ගණුදුනුව වගේ ගණුදුනු මෙන්න මේවට නීතිය ක්‍රියාත්මක කරන කියන ඉල්ලීම අපි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ විදිහට අපි ඉල්ලා සිටිනවා. මොකද එතුමා ඒක අපි කියන්නේ එතුමා වේදිකාවක් අනි කිව්වනේ. ඒක මේ මොහොතේ ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕනේ. හරි, මේක ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕනේ. අපි දන්නවා මේක ක්‍රියාවෙන් ඔප්පු කරොත් අපිට බලාගන්න පුළුවන් එතුමා ඒ කරපු ප්‍රකාශන තුළ සත්‍යාසත්‍ය භාවය. ඒ නිසා අපි අවධානය යොමු කරනවා මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන්. ඒ නිසා නැවත සැරයක් අපි මේ රටේ සියලු දෙනාගේම ඉල්ලීම කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ වටා ඒක රාසි වෙලා අපි අපේ ගමන ශක්තිමත් තරම අරන් යමු විදිහට කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම අපි හිතනවා මේ යම්කිසි පාර්ශවයකට බලයක් පිහිටව ගන්න අපහසුතාවයකට පත් වුණොත් හරිද එතනදී අපි අපේ යෝජනාවලුත් එක්ක එකඟ වෙනවා නම් අපි ඒ කණ්ඩායම් වලට අපි සහයෝගය දක්වනවා. අපි හිතමු යම්කිසි හේකින් වර්තමාන ජනාධිපතිවරයා නියෝජනය කරන කණ්ඩායම වැඩි කොටසක් අරගෙන පාර්ලිමේන්තුවට පැමිණිලා ඒගොල්ලන්ට බලය පිහිට ගන්න යම්කිසි අපහසුතාවයකට පත් වුණොත් අපි ඒ මොහොතේ අපි
සාකච්ඡා කරලා අපි බලාපොරොත්තු වෙනවා වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට සහයෝගය දක්වන්න. අපි කිසිසේත්ම අර දූෂිතයන් මංකොල්ලකාරයෙන් ඉන්න ඒ කණ්ඩායම් වලට කිසිසේත්ම සහයෝගය දක්වන්නේ නැහැ කියන එක අපි මේ මොහොතේ ප්‍රකාශ කරනවා. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.